ඇය පසුගිය කාලේ පුරාවටම සිනමාවෙන් සහ පුංචිතරෙන් දකින්න ලැබුණා. ඒ දැන් නම් ඇය හරි නිශ්ශබ්දයි. ඇත්තටම ඇයට මොකද උනේ? ඇය මේ සියල්ල අත්හැරලා දාලා. ඉතින් මේකට හේතුව ගැන මේනකා මදුවන්දි අපිත් සමගින් කිව්වෙ මෙහෙමයි. මේ දවස්වල මගම කියලා පටන් ගත්ත සැලුන් එකේ වැඩ කටයුතු කරගෙන යනවා. මම මේට කලිනුත් ව්‍යාපාරයක් කළා. මම රූපලාවන්‍ය පිළිබඳ හැදෑරීමක් කළා. ඉතින් මේ වගේ දෙයක් කළොත් හොඳයි කියලා මට හිතුණා. මම යෙදිලා හිටියේ රඟපෑම. ඒකිනුත් කරන්නේ අපේ මිනිස්සු තෘප්තිමත් කරන එක. මම හිතන්නේ මේක ඊට වැඩිය එහා ගිය දෙයක් කියලා. මම්මගේ සැලොන් එක දැම්ම කඩවත. ගොඩක් වෙලාවට මගේ අතින් තමයි මනාලියන් හැඩගන්වෙන්නේ. මනාලියන්ගේ ෆේෂල් එකේ ඉඳලා සියලුම දේ කරන්නේ මගේ අතින්. ඒක මම ගොඩක් සතුටින් තමයි කරන්නේ. මම කොහොමත් රංගන වෘත්තිය ගැන කලකිරීමෙන් තමයි හිටියේ. අපි රංගපාන චරිත දිහා බලලා මිනිස් අපේ පෞද්ගලික ජීවිතත් එහෙම කියලා හිතනවා. ඉතින් මං හිතුවා ඒ කෝණෙන් මිදෙන්න ඕනේ කියලා. මට ඉස්සර ගොඩක් ලැබෙන නපුරු චරිත. ඒ නිසාමයි මම හාස්‍ය රංගනයට යොමු වුණේ. මම ඒ තුලින් මට හැම දෙයක්ම කරන්න පුළුවන් කියලා පෙන්නුවා. අපි අපේ හැකියාවෙන් යමක් කරලා කාගෙන්වත් බැනුම් අහන්න ඕනේ නැහැ. ඒ හින්දායි මම රංගපෑමෙන් ඉවත් වුණේ. මිනිස්සු හිතන්නේ මේ ෆීල්ඩ් එකට යන්න හරි ලේසි කියලා. මම හිතන්නේ මේ අත්හැරිලා ලැබෙන්නේ වාසනාවට කියලායි. කෙනෙක්ට ජනප්‍රිය වෙන්න චරිතයක් ජනප්‍රිය වෙන්න හරි අමාරුයි. අදටත් මම ගත්ත තීරණ ගැන මට පසුතැවීමක් තියෙනවා. මම හිතන්නේ නළුවෙක්ට හෝ නිළියෙක්ට ආදරේ කරන්න ඕනේ ඕන්කන චරිත දිහා බලලායි. නැත්නම් ඔවුන්ගේ පෞද්ගලික ජීවිත දිහා බල නෙමෙයි. මොකද හොලිවුඩ් බොලිවුඩ් වල නළුවන්ගේ ජීවිතවලටත් ප්‍රශ්න එන්නෙම නැද්ද? නමුත් ඒ රටවල ඔවුන්ගේ රසිකයෝ ඒව හාර උසල බලන්නේ නැහැ. අපේ රටේ තමයි මේ ප්‍රශ්න හැමදේම තියෙන්නේ. මට අදටත් වැඩවලට කතා කරනවා. අදටත් මට වැඩසටහන් වලට ආරාධනා ලැබෙනවා. මම රංගපෑමෙන් ඉවත් වුණාට පස්සේ මම ඒ කාලේ බලාපොරොත්තුෙන් හිටපු චරිතවලට ආරාධනා මට ලැබුණා. ඒත් මම හිතුවේ මේ ගත්ත තීරණේ වෙනස් කරන්නේ නැහැ කියලා. මගේ ළඟම ඉන්න අය කතා කළොත් වැඩසටහන් වලට සහභාගී වෙයි. ඒත් රංගපෑම සම්බන්ධයෙන් දැනට නම් මට කිසිම ආසාවක් නැහැ. ඉදිරියේදී මොනව කරයිද කියලා මන් දන්නේ නැහැ. මම හිතනවා දැන් මම පටන් ගත්ත ශේෂ්ත්‍රේ මීට වඩා දුරක් මට යන්න පුළුවන් කියලා. මේ තීරණය මම ගත්තේ කසාද බඳින්න ඕන නිසා වෙන්නත් පුළුවන්. හැබැයි අනිවාර්යෙන්ම මගේ කසාද සිද්ධ වෙනවා නම් මම ආදිට නොකිය ඉන්නේ නැහැ. ඒ වුණාට මම රංගපෑමෙන් ඈත් වෙන ප්‍රධානම හේතුව තමයි මට මේ ශේෂ්ත්‍රය ගැන ඇති වුණු කලකිරීම. මම හිතුවා මමයි කාටවත් මාතෘකාවක් වෙන්නේ කියලා. දැන් මගේ පාඩුවේ මම සැලොන් එක කරගෙන ඉන්නවා. මම පෙම්වතියක් නෙමෙයි. පෙම්වතියක් වෙන්න නෙවෙයි විවාහ වෙන්න තමයි මම බලාපොරොත්තු වෙන්නේ. සමහර වෙලාවට අපේ ජීවිතේ සමහර දේවල් වලට ඕනෙමට වැඩි ආස කළම ඒ දේවල් අපිට නොලැබෙන්න පුළුවන්. මම ආසයි කසාද බැඳලා සතුටින් ජීවත් වෙන්න. අනික මම කැමති නැහැ හදිස් තීරණ අරගෙන කසාද බැඳලා හෙට ඩිවෝස් වෙන්න. මම ආසයි ටික කාලයක් අරගෙන සුදුසු කෙනෙක් ලැබිලා ජීවිත කාලෙම සතුටින් පෞල් ජීවිතයක් ගත කරන්න. මම හිතන්නේ මම ආදරය කරන අය මට ලැබිලා තියෙනවා. හැබැයි මට ආදරය කරන අය ලැබිලා නැහැ. අපි දාන වීඩියෝස් බලන්න කැමති නම් පහල තියෙන රතු පාට බටන් එක බලලා අපිට subscribe කරන්න.